තම මේ කේන්දර පිළිබඳ ප්‍රශ්නයක් බුද්ධහ පිළිබඳ සම්බන්ධ කරලා මේ විසඳුමක් යහන්නේ. මොකද මේ කේන්දර ආදී පිළිබඳව සමහර වෙලාවට බුදුරන් වහන්සේ නිගල් කරපු හැටියට හිතා ඉන්නේ. බුදුරන් වහන්සේ නිගල් කළේ ඔය කියනා වූ ශාස්ත්‍ර වලට නෙමෙයි. ඒවා ඉර්තිබාසිත. උන්වහන්සේ නිගල් කළේ ඌව අරගෙන ඉවෙලා හිටන් ඕවෙන් කල්ල හම්බ කරගෙන ලාභකීර්ති ප්‍රහංසා වලින් මත් වෙච්ච බමුණන්ගේ තියෙන නීච වැඩ වලටයි බුදුරන් වහන්සේ නිගල් කළේ. ඒවා කරන්න එපා කියලායි පෙන්නුවේ. භික්ෂුවක් හරි ඒවා කරන්න ගියොත් මහා තිරිසං වැඩ හැටියට පෙන්නවා ඒවා කරන්න එපා කියලා. මිනිස්සු ඒවා කරන්නවට එපා කිව්වෙත් නෑ මිනිස්සුන්ට. ඉතිවරු ලෞකික වශයෙන් නොඑක ආකාර වන්නා වූ ක්‍රමවේදයන් දීලා තියෙනවා. යම් කිසි ප්‍රයෝග සම්පත්තියෙන් චක්‍ර දීලා තියෙනවා ලෞකික ක්‍රමවේදයන්ගේ. ඉතින් කේන්ද්‍රය කියන්නේ එහෙම චක්‍රයක් තමයි. ඉතින් ඒ චක්‍රෝලින් ඒ ස්ථානවල ග්‍රහයෝ පිහිටීම කියන්නේ අපි මේ ලෝකේ විවිධාකාර විදිහට ග්‍රහණය කරගෙන ඉන්නේ. ලෝකේ ග්‍රහණය කරපු ක්‍රමවේද තියෙනවා විවිධාකාර හැඩතලවලින්. ලෝකේ මොනවා හරි සම්පත්තියක් හොඳයි කියලා අදහස් කරපු අය ඒ සම්පත්තිය ලබා ගැනීමට විවිධ ක්‍රම ග්‍රහණය කරනවා. සමහර අය මට නායකත්වයේ හොඳයි කියලා නායකත්වයේ බලාපොරොත්තුෙන් හොඳ කීර්ති ප්‍රශංසා ඇතින වැඩ කරනවා. එහෙම කරන ක්‍රමයක් තියෙනවා. සිංහයා වගේ තමයි නැගී සිටින්නේ. හරියට සූර්යා වගේ ප්‍රබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ග්‍රහණය කළේ සූර්යා වගේ නායකත්වයේ. ඉන්දි හිටියේ සිංහයාවාගේ. ඒ රවි සිංහ රාශියට අයිති. ඔය හැදිලා තියෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ඔවා කියන්න ගියොත් එහෙම කියනවා අමුතු බණක් කියනවා කියලා මට දොස් කියන්නත් පුළුවන්. නමුත් හැදෙන ක්‍රමය ඕකයි. යුක්තිය ධර්මයේ ඔක්කොම පැත්තක තියෙනවා. අවංකත්වයේ හරි කෙලී යන්න පුළුවන්. හැබැයි කාමීර වැසොත් එහෙම අවංකත්වයේ පොඩ්ඩක් හැඩ ගැහෙනවා, පැත්තට යනවා, හරහට යනවා. එහෙම එකක් හැදෙනවා. එතකොට එතන මොකද වෙන්නේ? කුළු ගතිය ක්ෂය වෙලා යනවා. අර ලැජ්ජා ගති නැති වෙලා යනවා. මේ කාමියත් එක්ක සම්බන්ධයක් ඔය කියන්නේ. ඡන්දය, කාම ඡන්දය ආදි වශයෙන් කිව්වෙත් ඒකයි. ඒකේ ස්වභාවය. ඉතින් ඒවට ගත්තොත් මොකද වෙන්නේ? ඡන්දය ග්‍රහණය කරපු එකන තමයි සඳු ග්‍රහණය කළා කියන්නේ. සඳු ග්‍රහයාගින් ඒක පෙන්නනවා. ගමන හරහට ගිය නිසා, කුළු බව නැති කරගත්ත නිසා කුළු භාෂය කරපු කකුළු අර්ථයෙන් පෙන්නලා කක්කුට්ටගෙන් පෙන්නනවා. ඒක තමයි යාගේ රාශිය. ඔය හරි ගැඹුරු පැත්තක්. ඔය තියෙන ලෞකික විෂයන් හැදිච්ච නිරුක්ති. ඉතින් ඔය විදිහට තමයි එකින් එක සකස් වෙලා තියෙන්නේ. ඉතින් හුජ කියන්නේ තරංකාරීත්වය. තරංග කරනවා. යාගේ ස්වභාවය ඒකයි. බොහොම සැලපරුසයි. සැලපරුස කෙනාගේ ලක්ෂණේ යමක් කී තියෙනවා නම් යා නුසුදුසු තැන්වල තමයි ගවේෂණේ දෙන්නේ. සුදුසු වැඩ නෙමෙයි කරන්නේ. තලංකාරීත්වයේ චණ්ඩිකම ගත්ත කෙනා ඒත් තමන්ගේ මේ ලෝකේ මොනවා හරි හොඳයි කියලා අල්ලගත් එකකට ඒක ලබා ගැනීමට තමයි මේ වැඩ කරන්නේ. චණ්ඩිකම් කරලා ලොකුකම් වෙනවා, තමන්ගේ වාසිය ලබා ගන්නවා. ඒක සුදුසු වැඩක් නෙමෙයි. හැබැයි ගවේෂණය කරන්නේ සුදුසු දෙයක් නෙමෙයි නිසා නුසුදුසු දැන ගවේෂණය කරන නිසා කියනවා ගෝනුසු කියලා. ගෝනුස්සා
ඒක තමයි වූච්චික කිව්වේ. යාගේ රාසිය පහත් දේවල් ජංජ කරනවා. කෙඳු හිංගි හිංසා වෙන දේවල් ආයුධ ජංජ කරනවා. කූ ජනිත කරන නිසා තමයි පූජ කිව්වේ. ඉතින් මොකක් හරි තමන්ගේ බලාපොරොත්තුවක් ඇති කරගන්න මේ ලෞකික සම්පත්තිය සඳහා ওই જાතියව ග්‍රහණය කළොත් ඔහු කුජ ග්‍රහය හා සම්බන්ධ වන්නා විපාකයකට උරුමකාරීෙක් වෙනවා. රාශිය වෘශ්චික රාශිය කියලා රාශියක් හැදිලා ඒකට අවශ්‍ය කරන්නා වූ පිහිටීම අනුව ඒ තමන්ගේ චක්‍රයට විපාක චක්‍රයක් හැදෙනවා. ඉතින් මේකේ තහන්නේ අන්නේ එක තමයි අහන්නේ මොකද්ද? කුජ හතේ හිටින විට ඇති වෙන දේ මොකද්ද කියලා යමි අහන්නේ. කුජ හතේ හිටියා කියලා කියන්නේ හත තමයි කුටුම්බක ස්ථානයි කියලා අපි හඳුන්වනවා. නැත්නම් පෞල් ස්ථානයි, පෞල් ජීවිතේ. ඒ පෞල් ජීවිතයක් අරගන්න ගියහම ඕකේ වටිනාකමක් දැක්කහම ඒ වගේම ඒක ගත කරන තව කෙනෙක් කෙරෙහි ඊර්ෂ්‍යාවකුත් හැදෙනවා. තමන්ට යමක් වටිනවා නම් අර පුතඥයන ගතියක් තියෙනවා. වටිනාදී මගේ කියන එකට ඕනේ, මට කියන එකට ඕනේ, අනුන්ට දෙන්න කැමති නැහැ. ඒක අනුන්ට එනහට රුස්සන්නේ නැහැ සසරේ ආපු හැටි. ඒතර මොකද වෙන්නේ? අනුන්ගේ පෞල් ජීවිතේ රුස්සන්නේ නැහැ. මට එහෙම සම්පත්තියක් ලැබුණා නම් ඕකට නොවේවා මට වේවා. මෙන්න මේ ගති ලස්සනේනෝ. ඒතර මොකද වෙන්නේ? අන්සතු සැපතක් දැකදල ලොබිනේ, උන්ට නොවි මට වේවායි සිටිනේ. මෙන්න යම්කිසි කාම සම්පත්තියක් පෞල් ජීවිතය සතුටින් ගෙවනවා දැකලා ඔවුන්ට නොවි එක මට වුණා නම් අන්න එහෙම හැඟීමක් එහෙම ආවනම් හතර කුජ එනවා. කර්ම විපාක වශයෙන් කුජ හතර આવොත් පෞල් ජීවිත අවුල්. ඇයි? තමන් කලේ මොකද්ද? අනුන්ට කරපු අවුල තමන්ට අවුලක් වෙලා තමන්ට ශෝකයෙන් විශ්වෝපේන දෙයක් වෙනවා. හැබැයි අද හිතන්න එපා අද ඔය පූජා හතේ තියෙන ඒවා ඔක්කොම එහෙම වෙනවා කියලා. මොකද ඒ කේන්ද්‍ර හදන්න ගත්ත කේන්ද්‍රස්ථානෙට ගන්නේ ඔක්කාන්ති වෙලාව, උප්පත්ති වෙලාව. උප්පත්ති වෙලාව කියලා අද ගන්නේ බඩෙන් බිහි වෙච්ච වෙලාව. ඒක තමයි ගුරු මුත්‍රි හංගගෙන මැරුණාට පස්සේ ඔවා හොයාගන්න බෑ. එන අද කේන්ද්‍ර හදලා තියෙන නියම වෙලාව නම් නෙමෙයි ආසන්න වෙලාව කියලා. ඔවා ඉස්සර දුන්න කේන්ද්‍ර ක්‍රමී නෙමෙයි ඔය. පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඔක්කාන්ති වෙන්නේ බඩට කර්ම ශක්තිය අනුව. ගන්ධබ්බ අවක්කාන්ති හොන්ති. අනේ ගන්ධබ්බය ඔක්කාන්ති වෙන්නේ කාටවත් ඕන හැටියට නෙමෙයි. කවුරුවත් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ සත්‍යයාගේ කර්ම වේගය අනුව තමයි සුසු වෙලාවේදී මව් ගැබේර ඔක්කාන්ති වෙන්නේ. අන්න ඒක හරි වෙලාවෙදී ඔක ගන්න උපක්‍රමශීලීව යම්කිසි ඉරිසෝරු දැනගෙන හිටියක් විවිධ ක්‍රම. ඒ දැනගෙනලා ඊට අනුකූලව ඒ දින වෙලාව මැනලා ඒත් ගෙනත් දුන්න තත්කාල කියන ක්‍රමයක් තියෙනවා. ඒ මොහොතේ වෙලාවට ඒක එකතු කරලා එහෙම හදාගන්න උපක්‍රම තිබුණා. මෙන්න මේ වෙලාවට තමයි මේ දැන් හරියට මේ දරුවා උප්පත්ති වෙලා තියෙන්නේ, බරට ඇවිදින් තියෙන්නේ. ඉතින් එහෙම ගන්න ක්‍රමවේදක් තියෙනවා විවිධ විදිහට. කාලගුණ දේශගුණ විපර්යාසත් නැත්නම් සත්‍යයතුල විකෘති ගතින් නැති සාමාන්‍ය සත්‍යක ඉන්නවා නම් ඒ වගේ මව් කෙනෙකුට පිරිමි දරුවෙක් නම් ඉන්න කාලයක් තියෙනවා බඩේ. අකාලේ හම්බ වෙන්නෙත් නැහැ, කල් ගිහින් හම්බ වෙන්නෙත් නැහැ. මාස 10යි, දවස් 10යි, පැය 10යි. අන්න එහෙම ඒ ගානක් තියෙනවා. ගෑනු ළමයෙක් නම් මාස 9යි, දින 9යි, පැය 9යි. අන්න එහෙම ඉඳලා හම්බ වෙන්නේ හරියට වෙලාව. ඒ බඩේ ඉන්න වෙලාව, කාල සීමාව. ඒවා වෙනස් වෙලා යනවා. මේ කන බොන ආහාර වෙනස් වීමෙන්, දේශගුණ කාලගුණ වෙනස් වීමෙන්, ශරීර විපර්යාසයෙන්, ඔය කියන ඒවා නිසා නොයි කාකාරින් වෙනස් වුණාම අද ඒවා ගන්න බෑ. ඉතින් ඒවා වෙනස් වුණත් හදාගන්න ක්‍රමවේද එදා තිබුණා. දැන් ඒවා ගුරු මුත්‍රි වශයෙන් නැති වෙලා.
ඉතින් අන්න එහෙම අරගත්තාම ඔක්කාන්ති වෙන වෙලාවක් ගත්තාම ඒ වෙලාවේ කේන්ද්‍රී තමයි පූජා හතේ එහෙම ඉදියොත් ඔය කියන විනාශේ ඉන්නේ. ජාද වෙනකොට ඒවා ගලන් ගන්න බැරි. එක්තරා ආසන්න මට්ටම හරියනවා මිසක් 100%ක් ඉරිගහට යනවා වගේ හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ ඉතින් ඔවා අපාසයටපත් වෙනවා. ඒ ශාස්ත්‍රීය වරද්දලා ගත්තාම ඉතින් හරියට දැනගන්න මේ කුජ හතේ හිටියා නම් එහෙමයි. මේ හතර කේන්දර පාළු කියන එකක් තියෙනවා. ඒ කියන්නේ හතර කේන්දර පාළු කියන්නේ ඔය එක හතර හත දහය කියන ස්ථාන හතරක් තියෙනවා ඒ කේන්දරයක. ඒකේ තියෙන්නේ ලග්න ස්ථානය කියලා එකක් තියෙනවා. ඒ තමයි ඒක ලග්න ස්ථානය. හතර වෙනි එකක් තියෙනවා. තමන් කටයුතු කරන ආරම්භක ස්ථානය. හත්වෙනි එකක් තියෙනවා තමන්ගේ පෞල් ජීවිතය ගත කරන ස්ථානය. දහවැන්නේ එකක් තියෙනවා තමන්ගේ අනාගතය සකස් කරගන්න අභිවෘද්ධිය නගා ගන්න ස්ථානය. ඔන්නේ හතර පාළු වෙන දෙගොල්ලක් ඉන්නවා. නමුත් එක ගොල්ලයි දැන් දන්නේ මේ කාලේ. හතර කේන්දර පාළු නම් මහා කාල කන්‍යා කියන්නේ විතරයි දන්නේ. හතර කේන්දර පාළුවෙච්ච මහා වාසනාවන්තය තියෙන කේන්දර තියෙනවා. ඒවා දකින්නේ ආද? ඔය තමන් ලග්න ස්ථානය කියන්නේ පෙර භවයේ තමන් කෙබඳු තැනක පිහිටලාද කටයුතු කළේ, කෙබඳු ගති ලක්ෂණයක පිහිටලාද කටයුතු කළේ, අන්නේක තමයි ලග්න ස්ථානය හේවත් ලග්න ස්ථානය හැදෙන්නේ. ඒක සකස් වෙන ආකාරය. සමහර වෙලාවට ඔය නොයෙක් ආකාර වන්නා වූ අද කියලා හැටියට කියනවා නම් ඔය මත් කුඩු මත් පැන් වලට භාජනය වෙච්ච ඒකේ අන්තයේද ගියේ බේබද්දු ආදි වශයෙන් කුඩු කාර්යය කියන ඕවාගේ තත්ත්වයටපත් වෙච්ච අය ඉන්නවා. ලගින ස්ථානයක් ඕනේ නැහැ ඒගොල්ලන්ට. ඒ කියන්නේ තමන්ට ඉන්න කොහේ වුණා කමන්නේ, අඳු පිළිගුණා කමන්නේ. අල්ලාගත්ත සැනක් නැහැ. තිබුණා නම් මොකද කරන්නේ? ඒකත් උට්ටු දෙකට කාට හරි දීලා ඒකෙත් කසිපු ගහනවා. නැත්නම් කුඩු ගහනවා. ඒකේ බඩුවා මුට්ටුවක් තිබුණා ඒකත් විකුණා ගන්නවා. මොනවත් තමන්ට කියලා ඕන්නේ නැහැ. රහත් වෙලා නෙවෙයි. අර මත්පැන් වලට හරි අර ආස්වාදයේ මත්වීමට තියෙන කෑදරකම ඒක ඊට ලොකුයි. ඒකට දීලා හිටහර ඔක්කොම ලගින් දෙන්න නැති කර ගන්නවා. ග්‍රහණය කෙලේ නැති නිසා අර කාලකන්‍යට ලග්න ග්‍රහයෝ නැහැ. සතර කේන්දර පාළු වෙච්ච ක්‍රමය. යමක්කම හරි හම්බ කරගන්න රස්සාව ගැන එහෙම කියන්නේ හතර වැනි තැන. ඌට ඕන රස්සාවක් නැහැ. මම මොකද කරන්න ඕනේ අනාගතේට එහෙම එකක් නැහැ. කොහෙන් හරි කමන්නේ නැහැ, මොකකින් හරි කමන්නේ නැහැ. මං කොල්ල කාලා හරි හම්බෙච්ච දෙයකින් කීයක් හරි හොයාගත්තා නම් විදාර දොරට ඇබෑරුමට ගිහිල්ලා බොනවා. ඒක කොඩු ගහලා ඉතින් ඔය දිරි කාලේ ගත කරනවා. තමන්ගේ දියුණුවට කියලා කිසිම ඕනකමකුත් නැහැ. සහත් වෙන්න ගිහිල්ලා නෙමෙයි. අර තිබිච්ච මත්පැන් වලට මත් කුඩු වලට තිබිච්ච කෑදරකමට ඒ ඔක්කොම ඒක එවුම් කරලා. අල්ලාගෙන නැහැ. ඒකෙත් ග්‍රහයෝ නැහැ. ඒ කාලකන්‍යයි ග්‍රහය නැති වෙන්නේ හේතුව. ඒ වගේම තව එකක් තියෙනවා. ඇයි මං උඹට පෞල් ජීවිතයක් නැද්ද? දරුවෝ නැද්ද? භාර්යාව නැද්ද? උන් ගැන බලන්නේ නැද්ද? මට ඕනේ ටිකක් නෑ බං. මට ඕනේ හොඳට කාලා බීලා මගේ පාඩුවේ ඉන්න. හම්බෙච්ච එක උන්ගේ ඒවා තියෙනවා. අර පොඩි එකයි කණේ කරේ දීපිච්ච කටි කමන්නේ හොරකම් කරෙන්න ගිහිල්ලා. මත්පැන් බීලා ගොඩු ගහලා ඉන්න එකෙක් ඉන්නවා නම් ඒ ජාතියේ කාට? පෞල් ජීවිතයක් ගැන කිසිම ඕනකමක් නැහැ. අල්ලාගත් එකක් නැහැ. මග පල්ලබල රහත් වෙලා නෙමෙයි. අර මත්කුරු වලට මත්පැන් වලට තියෙන කෑදරකමනේ පෞල් ජීවිතෙත් විනාශ කරගන්න. ඌටත් හත්වැනි ග්‍රහයෝ නැහැ. උඹේ අනාගතය පිළිබඳ උඹට හිතේ නැද්ද මොන හරි දියුණුවක් එන්න හැවුවොත්? එහෙම කිසිම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මාර්ග පල්ලබල නෙමෙයි. ඊට වඩා ලොකු යන මත්කුරු වලට මත් වීමට තියෙන කෑදරකම. ඒකෙමත් වෙලා ඉන්නවා. මිසක් අනාගතයක් ගැන හිතන්නේ 10 වෙනි ග්‍රහයෝ නැහැ. මෙන්න මෙහෙම කාලකන්ණියේ කැවිදිලා හිටා ඔක්කාන් දිනුවොත් හතර කේන්දර පාළුවෙක් එනවා. උන් හිටිතන විනාශ වෙනවා.
මේ හේතුඵල ක්‍රමය. එනිසා ඉසිවරු නිකම් පෙන්නවා නෙමෙයි ඕවා. ලෞකික වශයෙන් ඒ ස්වභාවය දැකලා තමයි ඒ ස්වභාවය පෙන්නුවේ. ඒ වගේම තව වැදගත් කෙනෙක් ඉන්නවා. මොකද්ද ඒ වැදගත්කම? අනේ මේ ලෝකේ ස්වභාවය මේකයි. පින්දහම් කොච්චර වටිනවද? උපන් දෙනක අපි යමක් කරගත්තොත් ඒක තමයි සසරේදී හෝ යහපතක් වෙන්නේ. නිවන් මාර්ගට හෝ ආධාරයක් වෙන්නේ. ඉතින් මට කියන්නේ ගේ දොරවත් මට නම් ඕනේ නැහැ. මං ඒකේ තියෙන දේ හරි කමන්නේ. විකුණු හරියේ පින්දහම් කරනවා යහපතක් කරගන්නවා. අන්න එක අදහසක්. එයාටත් ලග්න කේන්දරේ ගහයෝ නැහැ. කර්ම විපාක එහෙම ඒකද හැදෙන්නේ. අනේ කැමති නැද්ද මේ ළමයි කියලා වන්දන කොහේරි විනෝද ගමනක් එහෙම යන්නේ. යනගනේ ඵලයල මට මේ පෞල් ජීවිතය ලඟන්න ඉඳින්නේ නැහැ. මට අද සීල් ගන්න යන්න තියෙනවා. ඊට වෙලා ඒක මට හොඳයි. නේන මට අද දානයක් දෙන්න යන්න තියෙනවා. මං ඒකට යනවා. උඹලත් එකලා රංග ගහින වට වේ. එයත් පෞල් ජීවිතය ලඟන්න නැති උත්තමය. මහා පිනැත්තෙක්. එයාගේ හතරවැනි ග්‍රහය නැති වෙන විපාකයක් එනවා. දැන් දවස් කීයක් වෙනවද මේ පින්දහම වලට ඇවිදලා? ගෙදර මතකත් නැද්ද? මේ මිනිස්සු හොය ඉන්නේ නැත මගේ මොකද මං අල්ලගෙන ඉන්නේ? හත්වැන්නේ ග්‍රහයෝ නැහැ. හැබැයි අලෝපදී සමෝ යහපද්දීකට කටීති දෙදිලා. අර මත්පැන් ගහන්න කුඩු ගහන්න නෙමෙයි. මහ පිනක උපරිමයා. එයාගේ හත්වැන්නේ ග්‍රහයෝ නැහැ. ඔය හැටි වේදන් කරන්නේ අනාගතය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැද්ද? මට හිතමලක් කමක් නැහැ පින්දහම් කරගන්න ඒ වගේ ඇති. මට ඒ ඇති. යාලා 10 වෙනි ගහ වෙන 4 කේන්දර පාළු. හැබැයි උපන් දෙනක 4 කේන්දර පාළු නට මහා වාසනාවන්තය. මොකද වෙන්නේ? අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් කරපු දේ නිසා anu maha sampattiya kada halena sakas karala denawa gewal dorawal idakalan okkoma kaagen hari hamba wenawa. Taman grahane karanne aya etana idagena. Namuth paalu wenne. අන් ලග්නේ ග්‍රහය නැති වාසනාවන්තය හැටි මහා වාසනාවන්ත ලැබීමක් එනවා. හතරවෙනි අමහානිදානෙ පහළ වුණා වාග තමන් මහන්සි වෙන්නේ නැහැ. ලැබීම පෞල් ජීවිතේ හරි සමගි. කිසි කරදරයක් නැහැ. නිදහස දීලා තියෙන්නේ. කොහේ ගියත් කමක් නැහැ. යහපත් දෙයක් නේ කරන්නේ. මගේ ස්වාමි පුරුෂයා මගේ භාර්යාව කොහේ ගියත් මට කිසිම සැකයක් නැහැ. ඒ වගේම යාවතා කරන අපිත් අපේ පාඩුවේ ඉන්නු. කිසි කරදරයකුත් නැහැ. පෞල් ජීවිතේ ගත කරන්න ඔක්කොම අවශ්‍යංගෝ පංගත් හම්බ වෙනවා. හත් වෙනා නිදහස් වෙලා ඉන්නේ. අඩුවක් වෙන්නේ නැහැ. ලැබෙන ලැබීම හතර මහා නිදානේ පහළ වුණා වා. එක එක්ස්ප්‍රස් කරන්න ඕනේ කියලා හිතන්නවත් දෙයක් නැහැ. මෙන්න හතර කේන්දරේ පාළු වාසනාවන්තය. මේක හේතුව. ඉතින් ඔය කියන කාරණාව ඔය විදිහට දකින්න ඕනේ. කේන්දරයේ තිබුණ පළියට ඔවා බලන්න බෑ. ඔ හරියට දකින්න ඕනේ. ඉතින් මේ කේන්දරවල තියෙන වෙනසයි බුද්ධාමර සම්බන්ධ වුණු කර්ම වේගයයි දෙකකින් හටගන්න හැටි ඉතාලම කෙටියෙන් මම ටිකක් කිව්වේ. මිදි මේවා වුණාට මෙහෙම විවර්ෂණය කරනකොට තේරෙන්න පටන් ගනි. ඉතින් නවුත් මේවා තෝර තෝර ඉඳපා අනිච්ච දුක්ඛනාත කියන ලෝකේ ස්වභාවය බලලා කොච්චර හොඳින් හිටියත් නරකයටයි හොඳයටයි ඔකටම අවසානයේ සිද්ධ වෙන්නේ. නරකයි දුක් විඳලා පටන් ගත්ත තැන පටන් දුක් විඳලා හිටන් නොයේ කාක් බාදෙලා මැරෙනවා. හොඳ කෙනාට කියලා හොඳින් ඉඳ සදාට හම්බෙන්නේ නැහැ. එයාලා ඔවා ගෙවිල යනවා, විනාශේලා යනවා. ලෝකේ හැදී ඔහොමයි කියලා දැකලා අනිත්‍ය දුකනත් දැකලා ලෝකේ අත මිදෙන්න